දැන් දේශීය තරඟ රටාව ගැන කතා කරද්දී එහි තියෙන තරඟකාරීත්වය සහ විශේෂයෙන්ම එයින් ඔබට ලබා ගන්න පුළුවන් දේ ගැන අපි කතා කරොත් ඒ තරඟකාරීත්වයේ සෑහීමකටපත් වෙන්න පුළුවන් තැනක තියනවාද දේශීය තරඟ මට්ටම නෑ ඇත්තටම නෑ ඇත්තටම තියෙන්න ඕන අපිට හොඳ ඩොමෙස්ටික් ලීග් එකක් එතකොට තමයි අපිට කියන්නේ මෙයා හොඳ ප්‍රොපර් ප්ලේ කෙනෙක් ප්‍රොඩියුස් වෙන්නේ එහෙම හොඳ ඩොමෙස්ටික් ලීග් එක නැත්තුව කොහොමද අපි හොඳ ප්ලේ කෙනෙක් ගන්න අපි මේ තරඟකාරීත්වය අඩු වෙන්න හේතුව විදියට ඔබට හිතෙන්නේ මොකද්ද මේ කියන්නේ ක්ලබ්ස් 10ක් තියෙනවා නම් ඒ ක්ලබ්ස් 10ට හොඳම ක්‍රීඩකයෝ පාසල් මට්ටමින් එන්නේ නැති වෙන්න හේතුව මොකද්ද දේශීය තරඟාවලිය තිබ්බා පාසල් මට්ටමේ හොඳ ක්‍රීඩකයෝ එනවා මං කියනක් මම ඩෝ එකේ හිටියා මාස 8ක් විතර මට හිටියා ට්‍රේනර්ස්ලා ආය ෆිසියෝതെරපි කෙනෙක් හිටියා අනිවුසෙස් කෙනෙක් හිටියා ස්පෝර්ට් පැසිෆික් වලට වෙනම කෝච් කෙනෙක් හිටියා මෙෂියෝ කෙනෙක් හිටියා හයිඩ්‍රෝതെරපි හිටියා ඉතින් එන්නේ වගේ සෙට් එකක් එකතු වුණාම තමයි කියන්නේ මෙයා ප්‍රොෆෙෂනල් ඇත්ලීට් කෙනෙක් එන්නේ උඩට ඉතින් ඒව නැතුව ස්කූල් එක අවුට් වුණාට පස්සේ අපි ක්ලබ් වලට ගියාම අඩුම අපිට ඕනනම් ඇති මෙෂියෝ කෙනෙක් සමහර ක්ලබ් වල මෙෂියෝ කෙනෙක් කියන්නේ නියුට්‍රිෂන් ගැන නොලෙජ් එකක් අන්න ඒ හැම දෙයක්ම අපිට තියෙන්න ඕන එතකොට තමයි ප්‍රොෆෙෂනල් ඇත්ලීට් කෙනෙක් බිහි වෙන්නේ ඇත්තට ඒවා එක තමයි ඒ කියන්නේ ඒවත් ඔක්කොම එක තමයි ඒ කියන්නේ අපි ස්කූලෙන් අවුට් වෙද්දී අපේ ක්ලබ් එක ගැන අපේ ක්ලබ් ලෙවල් යන ඒ කියන්නේ මේ එන්නේ ලෙවල් එක රීච් කරන්න අපිට බෑ ඒ කියන්නේ මේ ලංකාව තුල ඒ වගේ එන්වයිරන්මන්ට් එකක් අපිට හැදිලා නැහැ ඉතින් ඇත්තටම මේ ප්‍රොෆෙෂනල් ඇත්ලීට් කෙනෙක් එළියට එන්න ඒ වගේ අනිවාර්යෙන් එන්වයිරන්මන්ට් එකක් තියෙනවා